දවසක්ේ යාළුවනේ ඔන්න අපි අරගෙන ආවා නිසාන් B2 වලන් කාර්යයක් ගැන. ඒක කියනවා නම් මඩාරංචිදේ බුම්සිලා කියලා තමයි කියන්නේ. අපි ගිහලා බලමු කොහොමද මේකේ අලුත්ම විදිය කරලා තියෙන මොඩිෆිකේෂන් වෙනස් විදිය මට වේනිද අද නම් ඇවිල්ලා තින්නේ. බලමු බුම්සිලා ගැන කොහොමද ගිහලා ඉස්සරහට විස්තරේ කතා කරමු ඉන්නම්. අද වෙනස් විදිහකාරකින් තමයි අපි මෙතනට ආවිල්ලා තින්නේ දැන්. කොහොමද මේක හම්බුනේ කියලා පොඩ්ඩක් අපි අලුන් දැනගෙන විස්තර පොඩ්ඩක් කියමු ඔයාලා. මේක මම හම්බුනේ වණ්ඩාරගමින් හම්බුනේ. ඒ ගන්නකොට නම් දාන තත්ත්වේ තිබ්බේ නැහැ. තිබ්බේ නැහැ. වාහනේ. ඒ අතර ගන්න ඉතින් ගොඩක් මහන්සි වුණා. එයාලා විස්තර පොඩ්ඩක් බලන්න එන්ජින් එකේ දැන් පටන් ගමුද අපි එන කොහොමද යන්නේ විස්තරය කියලා. මේක එන්ජින් එකේ කොහොමද මොඩිෆිකේෂන් කරලා තියෙන දැන්ට? අයියේ මෙතෙක්කල් කරපු ආනල මම දැකම නැති තමයි අතන තියෙන බැජ් එක. සාමාන්‍ය මේ බැජ් එක ඉන්නේ ඔරිජිනල් වෙන බැජ් එකද? මුලින් එතකොට වා මේක පේන් කරන මුළු එන්ජින් එකම ගලවලාද පේන් කරන්න පටන් ගත්තේ ඔක්කොම ටික එන්ජින් මුට්ට දාලා වහලා තමයි පේන් කරේ අටේ ටික ඒ ටික විතරයි දැන්ට මේ එන්ජින් එක කරලා තියෙන්නේ ඒ ගොඩක් කාන මේ සේව් පම්ප් බ්‍රේක් සේව් පම්ප් එක දකින්න හම්බෙන්නේ මොන ගොඩක් මොඩිෆිකේෂන් කරපියවා මේකට මේ ඔරිජිනල් තත්ත්වෙ මේ බ්‍රේක් සේව් පම්ප් එක එනවද නැත්නම් මේකෙත් මොඩිෆිකේෂන් කරලා තියෙන්නේ දැන් එන මොඩල් එකක් තියෙනවා නැති මොඩල් එකකුත් තියෙනවා මේ කාර් එකේ සේව් බ්‍රේක් ඇවිල්ලා තිබෙන්නේ නැහැ මම මේ සේව් බ්‍රේක් ගෙඩියක් තියලා එහෙම හදලා තමයි තියෙන්නේ හදලා තමයි තියෙන්නේ අයියේ මේකෙත් එන්ජින් වර්ග මේ එන්ජින් එක විතරක් නෙමෙයි කියලා කිව්වා එන්නේ දැන් තියෙන මේ එන්ජින් එකේ විස්තරේ නම් පොඩ්ඩක් අපිට දැනගන්න පුළුවන් නේද ඔරිජිනල් එන්නේ 1.2 cc එන්ජින් එක එන්ජින් දැනට මේකෙ මොකුත් එහෙම වෙනස්කමක් කරලා නැහැ කරලා නැහැ A12 එන්ජින් එක තමයි මේකෙ ඉන්නේ තින්නේ මේකේ එන්ජින් ධාරිතාවය කොහමද ඒතකොට 1.2 තමයි තියෙන්නේ 1200 ඇවිල්ලා තියෙන ගිය සිස්ටම් එක කොහමද මේකට එන්න නම් 44 ගිය සිස්ටම් එක 54 කරන්න පුළුවන් පුළුවන් ඒ ගියර් 4 4 5 කරපුවත් දැන් තියෙනවා එතකොට මේකේ ටැබට් කවරේ එයා ක්ලීන් කවරේ ඔයා මේ පේන්ට් එක ගහද්දී මේ ගහලා තියෙන පේන්ට් එක තමයි තියෙන්නේ ඔරිජිනල් පේන්ට් එක නෙමෙයි තියෙන පේන්ට් එක ගහලා පේන්ට් එක ගහලා නේ අයියේ මට ඉදෙනේ දැන් මේකේ එන්ජින් එකේ සම්බන්ධයෙන් කතා කරලා ඉවරයි වගේ. අපි එමුනොත් යන්ද ඉස්සරහ කරලා තියෙන මොඩිෆිකේෂන් පොඩ්ඩක් කොහොමද කරලා තියෙන කියලා බලන්න. අයි මේ ඉස්සරහ දාදින් ලයිට් මේ මොඩිෆිකේෂන් කරපුවද නැත්නම් මේකට මේ ආපු ලයිට්ද? මේව නම් දාපු ලයිට් තියෙන මොඩිෆිකේෂන් ලයිට්. හා මේකත් මොඩිෆිකේෂන් ලයිට් එක. මේක නම් ඩිෆෙන්ඩර් බුම්සිලා කවුරු කීපයක් ඉඳ දාල්පියද්ද නැත්නම් නෑ කාරකේ ගොඩක් කට්ටිය බුම්සිලා කිව්වා බුම්සිලා කිව්වා කොරණ බුම්සිලා කිව්වා තමයි දන්නේ අයි මේකේ මේ දාලා තියෙන මේ සයිඩ් කන්නාලේ මේක ඔරිජිනල් ආපුවද නැත්නම් මේවා නම් ඔරිජිනල් ආපුවා ඔරිජිනල් ආපුව මේකේ වීල් ලැච් එක දානවාද මේකත් ප්ලාස්ටික් වලින්ද කරලා තියෙන්නේ ප්ලාස්ටික් තියෙන්නේ යුනිවර්සල් කියලා ප්ලාස්ටික් මොකද ප්ලාස්ටික් මැටීරියල් එකෙන්ද කරලා තියෙන්නේ මේකෙත් අනිත් ඒවා වගේමයි රිම් සයිස් එක ඇලොයි සයිස් එක 13 එන්නේ ආ
දැන් දැන් දාලා තියෙන 13 ඔරිජිනල් එන්නේ 12 ටයර් සයිස් එක කොහමද ඒ මොනොත් දැන් මේක නම් පළල 8ක් තියෙනවා ටයර් සයිස් නම් 175යි 70යි 13යි 10 70 13 ඒකේ ගහලා තියෙනවා ක්ලැසික් 3 හොරණ කියලා ඒගොල්ලෝ ක්ලබ් එකක්ද මේනි ක්ලබ් එකක් තමයි හොරණ ක්ලබ් එකක් මම කරන්නේ ඒක වා තමයි ඇඩ්මින් විදියට යන්නේ ක්ලබ් එකේ අපි මොනොත් අය බලමුද ඉන්ටීරියර් එක සම්බන්ධයෙන් කොහොමද කරලා දෙන්නේ කියලා ඇතුලේ මොඩිෆිකේෂන් කොහොමද කියලා අයියේ මේක ඇතුලේ මට වෙන්නේ ඔක්කොම මොඩිෆිකේෂන් කරලා තමයි තියෙන්නේ කරපු විදිය පොඩ්ඩක් දැනගන්න කියමුද බලන්න විස්තර මේක ඔරිජිනල් වෙනවා ස්ටිකර් එක ස්ටිකර් එක ඩැමේජ් වෙලා තිබ්බේ කොට ඒක අයින් කරලා තමයි මේ ස්ටිකර් එක ගහලා තියෙන්නේ ගහලා තියෙන්නේ මේ වනම් ඔක්කොම ඔරිජිනල් ස්ටිම් වේල් අයියේ ඒතර මේ ස්ටිම් වේල් එක මේකට ඔරිජිනල් ලාප් එක තමයි මොඩිෆිකේෂන් රබර් කව එකක් දාලා තියෙන්නේ සීට් සෙට් එක ගැන කතා කරුත් අය මේක සෙට් එක ඔරිජිනල් සීට් සෙට් එක තිබ්බා ඒක මේජර්ලා තිබ්බේ කොට ආ ඔව් ඒ ඉඳ කුෂන් එක ගාලා ගලම තියෙන්නේ ඩෑෂ්බෝඩ් එක ගැන කතා කරුත් අය කොහමද මේ ඩෑෂ්බෝඩ් එක ඔරිජිනල් ඩෑෂ්බෝඩ් එක තියෙන්නේ ස්ටික් එකක් ගහලා තියෙන්නේ මේ තියෙන්නේ නැහැ ඔරිජිනල් නැහැ මීටර ඔක්කොම ඔරිජිනල් තත්ියේ නැමයි තියෙන්නේ අයියේ මේකේ අනිත්‍යානල වගේ නෙමෙයි මේකේ අනිත්‍යානල එන්නේ AC blower ගහන්නේ දෙපැත්තේ මේකේ පේන විදිහට තියෙන්නේ මැද්දර සෙන්සර් එකල තමයි AC blower එකේ තියෙන්නේ ඒකල විශේෂ වෙනස්කමක් කරලා තියෙන්නේ ඔරිජිනල් මේකේ AC ඇවිල්ලා නැහැ ඇවිල්ලා නැහැ ඇවිල්ලා තියෙන්නේ ඒ හින්දා තමයි හැංගෝන් එකක් දාන මැදින් මැද්දට AC එක යුනිට් එක හයි කරලා තියෙන්නේ මේ මේ පැත්තෙන් ඔය පැත්ත කතා කරද්දී මේ පැත්තෙදී මෙතන දාලා තියෙනවා එන්ජින් ස්ටාර්ට් කියලා පුෂ් පුෂ් ස්ටාර්ට් එක. ඒක වා වෙනම ඇඩිෂනල් ඇක්ටිව් එකක් විදිහට තමයි එතන තියෙන්නේ. කොහොමද ඒක දෙයි කියලා දැනගන්න පුළුවන්ද අපිට විස්තරේ? මේකේ යතුරුකට කියන්නේ යතුරුකට මේ වගේ අයින් කරලා පුෂ් ස්ටාර්ට් එක තමයි හදලා තියෙන්නේ එන්ජින් එක ස්ටාර්ට් කරන්න. ඒ එනවා වයර මේකට තමයි පුෂ් එක එතනද ඇඩ්ජස්ට් කරලා තින්නේ. හරි. ඒ වුණා මේකේ අපොස්ටින් ගැන කතා කරලා කොහමද යන්නේ? ඔරිජිනල් අපොස්ටින් තියෙනවා. ඔරිජිනල් එකද? කියන්නේ ඔරිජිනල් මත ඔරිජිනල් තත්ත්වයෙන් තමයි ඇතුළත් තියෙන්නේ. විශේෂත්වයකට තියෙන්නේ අර කුෂන් එක ගහලා මේ පුෂ් ස්ටාර්ට් එක හදපු එක තමයි නේ. අයි මේක මේ එන නිකල් බීඩින් මේ ඔරිජිනල් එකට ආපු එකම තමයි ඉඳ ගහලා තියෙන්නේ. ඔරිජිනල් ආපු. මේ සන්වයිසර් තෙතර නම් අරගෙන තමයි ගහලා තියෙන්නේ. මේ ඩෝලොක් ඩෝලොක් ඔක්කොම ඔරිජිනල් ආපු තමයි තියෙන්නේ. ඒතර මේ බැජ් එකත් ඒ විදිහටද? निकल बफर ඔරිජිනල් නේ මේ ලයිට් සිස්ටම් එකත් එහෙමදයි මේක ලයිට් සිස්ටම් එක ගැන කතා කරලා තියෙන්නේ මේ ඔරිජිනල් ලැබෙලා තියෙන ලයිට් සිස්ටම් එකේ තියෙන්නේ මෙතන බැජ් එකත් මේ ඔරිජිනල් ලාභේ තමයි සයිලෙන්සර් ගැන කතා කරලා කොහොමද දැන් තියෙන්නේ ස්පීඩ් කැන්නේ නැත්නම් ගහලා තියෙන්නේ වාහනේ ඉන්ටීරියර් එක ගැන කතා කරද්දී හම්බෙච්ච අලුත් තමයි මෙයා මෙයා ගැන පොඩ්ඩක් හඳුන්වන්න කොහොමද විස්තර යා තමයි කායේ බුම්සිලා බුම්සිලා කියලා හඳුන්වන මෙයා තමයි හරි මෙයා පැත්තකින් තියලා මට කියන්නකෝ අයියේ මේ වාහනේ වාඩ ගේද්දී කොහොමද හම්බෙච්ච ගොඩක් කට්ටියකින් කියන්නේ ති හැම අපි හැම රිව්යු එකෙම කතා කරන දේ තමයි වාහනේ ගිනකොට ඔයාලට හම්බෙච්ච කරදර බාධක වුණා තියලා සාමාන්‍යයෙන් ඕන පුද්ගලයාට හම්බෙන්න පුළුවන් දේ තමයි ඒ දේ ඔයාලට හම්බෙච්ච කරදර බාධක ගැන කතා කළොත් කොහොමද කියන්න පුළුවා එහෙම ලොකු කරදරයක් එහෙම ආවේ නැහැ ආවේ නැහැ ගෙදරින් කොහොමද මේකට තියෙන කැමැත්ත සාකමැත්ත තමයි කාර් එක අරන් දුන්නේ අරන් දුන්නේ අන්තිමට අමම වයින් වාහනේට වාහනේට කොහොමද දැන් සාමාන්‍යයෙන් මේක මුලින්ම වාගුවා මුලින්ම මේක සම්පූර්ණයෙන් පේන්ට් කරලා දැන් පටන් ගත්තා කියලා මුලින් පේන්ට් කරලා ටින්කරින් කරලා පේන්ට් කරලා විදිහට දාන්න සාමාන්‍යයෙන් වල තේ මුදල් කෑ වුණා සාමාන්‍යයෙන් දැන් අපිට දැනගන්න පුළුවන් කොහොමද මේකට කොච්චර ගන්නද තව ගෙනාවේ වැයෙච්ච මුදල කොහොමද කියලා වාහනේ මං ගෙනා ලක්ෂ 2යි දැනට ටින්කර් පේන් මේ මොඩිෆිකේෂන් කරන ඔක්කොටම 6ක් වගේ ගිහිල්ලා තියෙනවා ඈ රහයි දෙමාටක් වගේ නටක් වගේ ගිහිල්ලා තියෙනවා මේ වානේ තොරව දෙන්න හිතක් ඉන්නවද මේව අදහසක් නැහැ අදහසක් නැහැ දැනට කවුඳුයි මට හිතෙනේද දැන් වාහනේ ගැන සම්පූර්ණයෙන් දැනට තියෙන මොඩිෆිකේෂන් එක අපි දැන් මේක සම්බන්ධයෙන් කතා කරලා ඉවරයි අපි එනං මේකේ එන්ඩ් එක තමයි දැන් බලාපොරොත්තු වෙන්නේ අපි එනං ආපහු
අපි ක්ලබ් එකේ යනවා දැන් අද මීටප් එක සෙට් වෙයි ළඟදීම මේ අවුරුද්දේ කොරෝනින්ද කරන්න බැරි වෙයි ක්ලබ් එකේ ඒ මීටප් එකත් එක්කම ආපෝ සෙට් එකම කාර් රිවිව් එකකින් එන එහෙනම් ඔයාලට ගොඩක් ස්තුතියි ආවට දිනුගාටත් ස්තුතියි සම්බන්ධ කරලා දුන්නට ආව අපි බලමු ඊළඟ සතියේ අරගෙන වීඩියෝ එක කොහොම වේවිද කියලා දැන්ට ට්‍රැවල් විත් ලයිෆ් channel එක subscribe කරලා තියාගන්න එයා පැත්තේ බෙල් icon එක click කරලා ඔයගොල්ලෝ අලුත් වීඩියෝ එකෙන් හම්බුමු ආයි ලබන සතියේ එහෙනම් අපි ගිලෙන්න.